හරි. දැන් අං ඍණ 18යි y වර්ගයයි. මෙන්න මේ මැද පදයට අසාධාරණයක් වෙන්න බෑ. ඒ නිසා තමයි ධන 6y ඍණ 3y කියන්නේ සුළු කරපුවම 3y. මෙතන තියන්නේ ධන 6යි ඍණ 3යි. එතකොට අපි හිතන්න ධන කියන්නේ පිරිමි. ධන කියන්නේ පිරිමි පුතේ. ඍණ කියද්දිත් කිසිම ගතියක් නැහෙනේ. යෑනු. කාන්තාව. එතකොට ධන 6යි කියන්නේ පිරිමි ළමයි 6 දෙනා. ඍණ 3යි කියන්නේ ගෑනු ළමයි 3 දෙනා. ආ ගෑනු ළමයි 3 දෙනා පිරිමි ළමයි 3 දෙනාත් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න. කියන්නේ අනවශ්‍ය විදිහට හිතන්න එපා යාළුකමක්. ආ යාළුකමක් ඇති කරගත්තාම මෙතන තනි වෙනවා පිරිමි ළමයි 3 දෙනි. ආ දැන් අපිට මේ ධන 3y සාධාරණයි. අපිට ලියන්න පුළුවන් y වර්ගය මේ ධන 3y වෙනුවට ධන 6y ඍණ 3y ඍණ 18. උදේ මේකේ උත්තරේ එකපාර ලියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සාධක හරියට කැඩුවා නම් උත්තරේ එන්නේ ධන 6යි ඍණ 3යි. සංගුණකේ හැබැයි එක වෙන්න ඕනි. මේ y වර්ගයේ සංගුණකේ එක වුණොත් සාධක වෙන්නේ ධන 6යි ඍණ 3යි. ඒක ස්ථිරයි ඈ. ඕනම ගණක හිමයි. මේ සාධක දෙක හරියට කඩනවා නම් මේකේ උත්තරේ වෙන්න ඕනේ y ධන 6 y ඍණ 3. ඉස්සරහට මම ඔයාලට මේක උගන්වනවා. වර්ගජ සමීකරණ යටතේ සමීකරණය දෙන්නේ මෙතෙන්ට සමානයි බිඳුවයි කියලා දාපුවාම මේකේ මූල ගන්න පුළුවා y ඍණ 6 y ධන 3 කියලා. ඒක ඉස්සරහ පාඩම් වලදී උගන්වන්න තියෙන්නේ. දැන් ටොට්ටක් මතක තියාගන්න. එතකොට අපිට සාධකේ හරියට කඩන්න පුළුවන් වෙන්න ඕන. y ධන 6 y ඍණ 3. උත්තරේ තියෙනවා 2. මේක හදාගන්න. मोहम्मद माइक के ऑफ करना पुते उत्तरे वाई दान हाय वाई रीने तूने हमें दिशे में बालने तमाम उत्तरे खादलती है ना ये उत्तरे देखा ला तमाम ट सातुटा क्लबा गांडे හැබැයි නොදන්න දෙයක් තියෙනවා නම් හැමදෙස්සෙම හදන්න උත්සාහ කරන්න. ආ මම මේක දැනගෙන හිටියේ නෑ. මම මේක දැනගත්තා. ආ එහෙනම් ඒක තහවුරු කරගන්න. ඕනම කෙනෙක් උගන්නනකොට කියයි වර්ග පදයයි නියත පදයයි ගුණ කරනවා කියලා. එහෙම එපා. ඔයාලා මතක තියාගන්න මේ කොහෙතිබ්බත් වර්ග පදයයි නියත පදයයි ගුණ කරන්න ඕනේ සංගුණකත් එක්ක. සංගුණක නැත්තම් තමයි මේ උත්තරේ හරියටම ගන්න පුළුවන්. සංගුණක තියෙනවා නම් අපිට කැඩෙන සාධක අනුව තමයි උත්තරේ ගන්න පුළුවන්. හරි ඊළඟට යනවා. එක දෙක තුන හතර පහ හා හය ලෙස අංකණය කර ඇති සමබර ධාතු කැටයක් උඩ දැමුව විට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. ඉරට්ට සංඛ්‍යා කියන්නේ 2 4 6 8 කියන සංඛ්‍යා. එහෙනම් මෙතන 2 4 6 තියෙනවා. සේරම සංඛ්‍යා වලින් දෙකෙන් එකයි. උත්තරේ 3. උත්තරේ 3. ඊළඟ ප්‍රශ්නය අහනවා මිනිත්තුවකින් පහෙන් තුනක් තත්පර කීයද? අපි දන්නවා මිනිත්තුවක් කියන්නේ තත්පර 60යි 60න් පහෙන් තුනක් පස්සරක් 1යි පස්සරක් 12යි 12සරක් 3 36යි තත්පර 36යි. ඊළඟ ගණන v සමාන u ධන ft अवस्थान प्रवेगे यू कि आरंभक प्रवेगे एफ कि गुरुत्वज त्वरण टी कि खाले
එහෙනම් මෙතනදී අපිට උක්ත කරන්න කියනවා t මේ t තනි කරන්න නම් අනිත් සේරම කට්ටිය අයින් කරන්න ඕන මම v මේ පැත්තේදී u මෙහෙට ගේනවා සමාන ලකුණෙන් අනිත් පැත්තට පැත්ත මාරු වෙනකොට ලකුණ මාරු වෙනවා කියලා මතක තියාගන්න u ධන විදියට තියෙන මේ පැත්තේදී ඍණ u වෙනවා f t t ට f සම්බන්ධ වෙලා තියෙන ගුණ කිරීම කියන ගණිත කර්මයෙන් එහෙනම් t තනි කරන්න f වලින් බෙදන්න ඕන මේ පැත්තත් f වලින් බෙදන්න ඕන t සමානයි v ඍණ u බෙදීම f එතකොට කෙනෙක් අහන්න පුළුවන් සර් t එහා පැත්තේම තියෙනවා මෙහා පැත්තේ තියෙන බැරිද පුළුවන් මෙහෙම තිබ්බත් උත්තරේ ඕක තමයි දෙකම එකයි හැබැයි මේකදී අපි කරේ දෙපැත්තම මාරු කරපු එකනේ එතකොට ප්‍රශ්නයක් නැහැ මෙහෙම එකක් අරගෙන එනවා නම් ලකුණ මාරු වෙනවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න එක හරි 13 වෙනි ගාන උතේ මම ගන්නවා මීටර් එකක් දිග මීටර් එකක් පළල ඝනකයක් එහෙනම් මේකේ පරිමාව 1 මීටර් ගුණ කිරීම 1 මීටර් ගුණ කිරීම 1 මීටර් මම මීටර් සෙන්ටිමීටර් කරගන්නවා CICM 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 එකයි බිंदु හයයි ඝන සෙන්ටිමීටර් අපි පොතේ පළවෙනි ගණිතීම සම්බන්ධයක් ඉගෙන ගත්තා එක ඝන සෙන්ටිමීටරයක් සමානයි 1 මිලිලීටර් එකයි කියලා එහෙනම් මට ලියන්න පුළුවන් එකයි බිंदु හයයි මිලිලීටර් අපි දන්නවා පුතේ මිලිලීටර් ලීටර් කරන්න මොකද කරන්නේ 1000 බෙදනවා බිंदु 3ට බිंदु 3 සුළු වෙනවා එහෙනම් අපිට උත්තර එනවා 1 ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි කියලා 1 ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි අපේ ප්‍රශ්නේ අහන්නේ ඝන මීටර් 3ක් ටැංකියක ධාරිතාව ඝන මීටර් 3ක් වෙයි එහි ජලයෙන් පිරී ඇති ඒ විට එහි අඩංගු වන ජල ප්‍රමාණය ලීටර් කීයද එහෙනම් ඝන මීටර් 3ක් කියන්නේ ලීටර් 3000යි ලීටර් 3000යි හදාගන්න මේක එක හෝ එකක් දහයත් අතර සංඛ්‍යාවකින් සහ එක හෝ එකක් දහයත් අතර සංඛ්‍යාවකින් සහ එක හෝ එකක් දහයත් අතර සංඛ්‍යාවකින් සහ දහයේ බලයක ගුණිතයක් ලෙස දහයේ බලයක ගුණිතයක් ලෙස ලිවීම විද්‍යාත්මක අංකණය නම් වේ එක හෝ එකක් දහයත් අතර සංඛ්‍යාවකින් සහ
दहाए बाले का गुणित्यक प्लस लिवीम विद्यात्मक अंकने नाम वे अपने दीला देना वा बिंदुआई दशम बिंदुआई बिंदुआई हायाई तुनाई हातर देंबु दे मदर बलंडे विद्यात्मक अंकने अर्थ देखो संख्या पूर्ण संख्या वितरण में दशम संख्या सियलुम संख्या अवश्यता वे सपिरेनक मे दशम इकाई तुना हयाई दशम तुनाई हतर गुण किरीम मे दशम तित वांग अतपत्ति दं दगुण अतपत्ति तगी हिनं अपि दहाई ऋण बलयक विधिर दान इकाई इकाई तुनाई दहाई ऋण तुन मेकत बला गान अपने देनवा पंदा सत्य तीस पहा विद्यात्मक अंक ने लिया अंड किया दशम तित दिए ने मेतन एक देख तुन हिनं अपने लिया ने ब्लॉम पहाई दशम हताई तुनाई पहा गुण किरीम दहाई තුන්වෙනි බලය ඒක උදාහරණයක් දුන්නේ දාන එකකට නෑ අපිට උත්තරේ ඉන්නේ 6.3යි 4 ගුණ කිහිම 10 ඍණ 3 28,547 අපි මේක කියන්නේ 28,547 ආසන්න 100ට වට යන්න කියන ආසන්න 100ට වට යන්න කියපම අපි බලන්නේ 10 ස්ථාන නැතනම් දසස්ථාන 10 ස්ථානයි කියලා කියනවා මෙතෙන්ට දසස්ථානයි කියලා කියනවා. දැන් දසස්ථාන ඉලක්කම 4. එහෙනම් 3 එකමයි ඉන්නේ උත්තරේ 28500යි. 28500යි. වටයදි මතක තියාගන්න 10ට වටේනවා නම් එක ස්ථානේ බලන්න. 100ට වටේනවා නම් 10 ස්ථානේ බලන්න. 1000ට වටේනවා නම් 100 ස්ථානේ බලන්න. 5 හෝ 5ට වැඩි නම් इहल तीन दहाय गुणाकारेट हो सी ए गुणाकारेट हो दाहे गुणाकारेट पहाट पहाट अड़ू इलाकमत्तीनो नंगे में इस्ताने पहाल गुणाकारेट वटेनो एकेने दहाय एंट वटेनो नं दहाय गुणाकारेट सी एट वटेनो नं सी ए गुणाकारेट दाहट वटेनो नं दाहे गुणाकारेट आसन पलमु दशमस्थाने एट वटेनो नं अपि बलन्ने देवन दशमस्थाने एट वटेनो नं तुंगिनी दशमस्थाने ओय विधिर तमा वटेयन्नि अरे इलांग गान प्रसारणे कर सुलु करन्न एक्स दान तुन एक्स ऋण देख पुते मेकट मे क्रमेम अनुगमने करन्न एक्स एक्स केन गुण उनहाम मेहेम ईतले अद्दा गन्न एक्स एक्स केन गुण उनहाम एक्स वर्ग एक्स ऋण देखेन गुण उनहाम ऋण देखाई एक्स ना मे एक्स गुणा कर लाइवर इलाम ने दाना तूने पटांगा उड़ीन गुणा कर लाइवर उन्हें हम पटांगा ने याती दाना ही दाना तुम्हारा एक्स तूना ही एक्स इस सर लाम लाकुना गुणा करने वा इधर पासे संगुणा के गुणा करने वा इधर पासे वी किया भागे दाना ही ऋणा ही ऋणा तुम्हारा देखा हाया एक्स वर्ग එක જાතිය තියෙන ධන 3යි x ඍණ 2යි x එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා 3න් 2ක් 1යි x ඍණ 6 මේ එක තිබ්බත් කමන්නේ නැතත් කමන්නේ උත්තරේ එනවා x වර්ගය ධන x ඍණ 6
හරි ඊළඟ ගාන පුතේ ලියා ගන්න තරුවක් දාලා ඒකාකාර හරස්කඩක් ඇති ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු ප්‍රිස්ම ලෙස හැඳින්වේ ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු ප්‍රිස්ම ලෙස හැඳින්වේ එම ඝන වස්තුවල පරිමාව ගණු ලබන්නේ එම ඝන වස්තුවල පරිමාව ගණු ලබන්නේ එම ඝන වස්තුවල පරිමාව ගණු ලබන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග එවෙනට උස කියන්නත් පුළුවන් ඈ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග මගිනි මෙන්න මෙන්න මේ ත්‍රිකෝණය මෙහෙම තියෙනවා මේ ඝන වස්තුව මේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවා කැපිටල් A කියලා දිග දීලා තියෙනවා L කියලා එහෙනම් මේකේ පරිමාව වෙන්නේ A ගුණ කිරීම L පරිමාව වෙන්නේ A ගුණ කිරීම L ඊළඟ ගාන සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක තෝරාගත් පන්ති ප්‍රාන්තර කීපයක් පහත දැක්වේ මේ පන්ති ප්‍රාන්තර තියෙන පොතේ 70 74 75 79 80 84 අපිට කියනවා 75 79 පන්ති ප්‍රාන්තරේ පන්ති මායිම් ලියන්න දැන් මේකේ අපි පන්ති මායිම් ගන්න මෙහෙමයි 74 ඉඳන් 75 ට යද්දි ගැප් එක එකක් තියෙනවා වෙනස එකක් තියෙනවා එහෙනම් අපි කරන්නේ ඒක දෙකට බෙදලා මෙන්න මේ පහළ මායිමේ පහළ සීමාවෙන් දශම පහක් පල්ලෙහාට අදලා ඉහළ සීමාවෙන් දශම පහක් ඉහළට අදිනවා දැන් මේකේ පන්ති මායිම් වලින් ලිවත් අපිට උත්තරේ ඉන්නේ 69.5 74.5 මේකේ දශම පහක් පල්ලෙහාට දැම්ම 74.5 79.5 අසුවෙන් දශම පහ පල්ලෙහාට දැම්ම 79.5 84.5 එහෙනම් දැන් අපෙන් අහන්නේ 75 79 පන්ති පාන්දරේ පහළ මායිම 74.5 ඉහළ මායිම 79.5 මං ඔයාලට මේ 9 වසරේ ඉඳන් පේපර්ස් කරන්න හේතුව පුතේ මං හිතනවා ඔයාලට හරියට මේවා ඉගෙන ගන්න නැතුව ඇති අවස්ථාවක් හම්බෙන්න නැතුව ඇති කියලා. ඒක නිසා මට හිතුණා මෙහෙම කරන්න ඕනේ කියලා. මම හිතලා තමයි මං මේ 9 වසරේ ඉඳන් පේපර්ස් කරන්න පටන් ගන්න තියෙන්නේ. එහෙම එපා නම් කියන්න. සර් අපිට 9 වසර එපා. අපි 10 වසරේ ඉන්නේ. අපිට 9 වසර පුළුවන්. මම කියන්නේ හොඳයි නම් ඒකත් කියන්න
නම් ඒ කිසි දෙයක් කෙරලා නැද්ද? ඒකනේ මම ඔයාලා ගැන හැමතිස්සෙම හිතනවා. දැන් ඔයාලට පන්තිය පටන් ගන්න 10ට නම් හරිද? මම 9:50ට ලින්ක් එක දාලානේ. 9:50ට ටයිම් කරලා ලින්ක් එක දාලා තියෙන්නේ. මම ඔයාලා ගැන කොහොමවත් හිතනවන්නේ ළමයි. මම කවදාවත් ගන්න මුදලට කඹරන්න වැඩ කරන්නේ නැහැ. ගන්න මුදලට සාධාරණයක් කරනවා. ඔයාලට තේරෙනවනේ ඉතින් මම එක වැඩ කරද්දි. මං කොයි වගේ කෙනෙක්ද කියලා. රුපියල් 2700කට මිල සටහන් කළ භාණ්ඩයක් විකුණන විට 3%ක වට්ටමක් දෙන ලදී. දෙන ලද වට්ටම් මුදල 2700ට 100ට 3ක් 0.2 සුදු වෙනවා. 7 × 3 = 21 එක දැම්මා 2ක් ඉතිරි. 3 × 2 = 6 2 = 8 රුපියල් 81යි. අරය 6 වෘත්තයක පරිධිය පුතේ C = 2 φ r 2 φ r වෙනවා නම් ඒ වෘත්තයේ පරිධිය වෙන්නේ මම C එක කියලා ගන්න 2 φ r වෙනුවට 2 r දැන් C 2 = 4 φ r අපෙන් අහනවා පරිධි අතර අනුපාතය C1 = C2 හොඳට මතක තියාගන්න පළවෙනි එක බෙදීම දෙවෙනි එක 2 φ r = 4 φ r 5 r ට 5 r සුළු වෙනවා දෙවරක් 1යි දෙවරක් 2යි C1 = C2 = 1 2 එහෙනම් C1ට C2 අනුපාතය 1:2 1:2 වර්ග දෙකක අන්තරයක් ලෙස ලියා එමගින් සාධක සොයන්න 9x² - 4y² අපි දන්නවා 9ත් වර්ග සංඛ්‍යාවක් 4ත් වර්ග සංඛ්‍යාවක් එහෙනම් මට 9 ලියන්න පුළුවන් 3x² 9 3 වර්ගය x² ඍණ 2y වල වර්ගය වර්ග 2යි අන්තරයයි අන්තරය ගැන ඍණ ලකුණ. එහෙනම් මට මේක සාධක ලියන්න පුළුවන් 3x ඍණ 2y 3x ධන 2y 3x ඍණ 2y 3x ධන 2y රූපේ අඳුරු කර ඇති ප්‍රදේශ කුලක අංකණයෙන් දක්වන්න අඳුරු කරලා තියෙන ප්‍රදේශය අඳුරු කරලා නැත්තේ A/B එහෙනම් ඒක හැර හැර කියන්නේ ඩෑෂ් A/B ඩෑෂ් අනුපූරකය අකුරු හරියට ලියන්න නැත්තම් වෙනේම ලියවි අනුපූරකය දැන් අකුරු අඩු කරලා හැම දෙපම් වෙන වචන කියවෙන ඊළඟ 3, 7, 11, 15 සංඛ්‍යා රටාවේ පොදු පදේ ලියන්න පොතේ බලා ගන්න පුතේ 3, 7, 11, 15 අපි මේ පොදු පදය ගන්නකොට අපි මෙතන ගුණාකාරයක් යනවා ඒක හොයා ගන්න ඕනේ 7 × 3 = 4 පස්සේ පදයෙන් ඉස්සරහ පදේ අඩු කරමු 11 × 7 = 4 15 × 11 = 4 එහෙනම් මේකේ 4 ගුණාකාරයක් ගිහිල්ලා තියෙනවා
පළවෙනි පදේ නම් හතර වරක් එකනේ හතර වරක් එක හතරයි තුන හැදෙන්න නම් එකක් අඩු වෙනවා හතර වරක් දෙක අටයි හත හැදෙන්න නම් එකක් අඩු වෙනවා හතර වරක් තුන 12යි එකක් අඩු නම් 11යි හතර වරක් හතර 16යි එකක් අඩු නම් 15යි එහෙනම් පොදු පදය TN කියන්නේ හැම පදේම මේ පළවෙනි පදේ එකෙන් දෙවෙනි පදේ දෙකෙන් තුන්වෙනි පදේ තුනෙන් හතරවෙනි පදේ හතරෙන් මේ පළවෙනි පදේට කිව්වා T එක T දෙක දෙවෙනි පදේ තුන්වෙනි පදේ T තුන හතරවෙනි පදේ T හතර N වෙනි පදේ TN මේ එක එකෙන් දෙක දෙකෙන් තුන තුනෙන් හතර හතරෙන් ගුණ වෙලා තියෙන්නේ එහෙනම් 4යි N ඍණ 1 එකපාර ගන්න පුළුවන් එහෙනම් TN සමානයි 4යි N ඍණ 1 පොදු පදේ අතර n ඍණ 1 ඊළඟ x ධන y සමානයි 4යි 2යි x ඍණ y සමානයි 5යි මේක අංක 1 මේක අංක 2 පුතේ අපිට x ලාගේ හොයන්න කියලා තියෙනවා මම මේ සමීකරණ දෙක එකතු කරනවා 2යි x ට 1යි x එකතු වුණාම 3යි x ධන y ඍණ y එකතු වුණාම උත්තරේ බිඳුවයි පහයි හතරයි නවයයි දෙපැත්තම තුනෙන් බෙදෙනවා x සමානයි 3යි කෙටි ප්‍රශ්නනේ අහලා තියෙන දේට උත්තර ලියන්න ටක් ගාලා ඒ වැඩේ කරනවා 1යි 2යි 3යි ධන 1යි ඍණ 1යි බිඳුව 5යි 4යි 9යි x සමානයි 3යි විසි හතර අපිට කියනවා ABCD ඍජුකෝණාංශයේ දිග 5යි පළල 4යි ABCD මත සමාන්තර පාද පිහිටනසේ වර්ගඵලය 14ක් වූ ත්‍රපීසියමක් අඳින්. දැන් මේකේ ඕම් බලන්න ත්‍රපීසියමක වර්ගඵලය සමානයි සමාන්තර පාද 1 එකතු කිරීම සමාන්තර පාද 2 ඒ දෙකේ දිග එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බක උසෙන් ගුණ කරනවා. හොඳට බලා ගන්න පුතේ මේ ගාන. දැන් අපිට මෙහෙම දීලා තියෙන්නේ. A B C D මේ අතර කියන්නේ අපිට AB දිග දීලා තියෙනවා. AB කියන්නේ 5යි. BC කියන්නේ 4යි. දැන් මේ අතරලු ත්‍රපීසියම පිහිටන්න ඕන. මම මෙහෙම ඇත්ත කියන්නකෝ මේ ත්‍රපීසියමේ ලම්බක උස 4 වෙනවා මේකේ වර්ගඵලය 14ක් වෙනවා එහෙනම් මට මෙතනට ලියන්න පුළුවන් 14 සමානයි සමාන්තර 1 එකතු කිරීම සමාන්තර 2 දන්නේ නැහැ බෙදීම 2 ලම්බක උස 4යි 4 ලියාගත්තා දෙවරක් 1යි දෙවරක් 2යි 14 සමානයි සමාන්තර 1 ධන සමාන්තර 2 ගුණ කිරීම 2 දෙපැත්තම දෙකෙන් බෙදනවා සමාන්තර 1 එකතු කිරීම සමාන්තර 2 සමානයි 7 එහෙනම් මේ පාද දෙකේ මෙතන ඉඳන් මෙතෙන්ට අපි හිතන්නකො 5යි කියලා මේක 5යි නම් මේක 2යි සමාන්තර පාද දෙකේ දිග එකතුව 7 වෙන්න ඕන අදාළයි
හරිද පුතේ जानी तू पुते तेरे ना दे जानी तू ओ से तेरे ना अरे अरे मन विसी पास्ते निकालने टेनो विसी पास्ते निकालने टेन एबीसीडी सरल रेखा देख ओहिदी छेदने वे दियति तोरतुरु अनु एक्सल आगे उते रेखा देख एकिनेकट छेदने वुनहम सैदन प्रतिमुख कोण आगेन समानई प्रतिमुख कोण समान निसा 85 समान वेनवा x धन 50ट दिपत्तेम 50क अडु करनवा x समानई 35ई एक्सल आगे एनवा 35ई कियला एक्सल आगे ना तीस पहाई किया अरे लमाई हेटा उदे हतराई पनाहट लिंक के दानवा पहाट पांती पटांगानी पहेना हाय वेने का याना सामारे ठाय दाय इतर वे ඔයාලා මේ අනේ මේ පන්තියට මේ ළමයි ගන්නවා ගන්න නැත්තේ නෑ මොකද දෙමාපියෝ කීප දෙනෙක් ඇහුවා අනේ සර් ගන්න පුළුවන්ද කියලා ඉතින් මේ ඔයාලා වෙනුවෙන් මේ වැඩ කරන්නේ අපි පැය 60ක් වැඩ කරනෝනේ සාමාන්‍ය පන්තියක් එච්චර වැඩ කරන්නේ නෑ පැය 60ක් වැඩ කරනවා ඔයාලා දන්නවා 60ටත් වැඩිය වැඩ කරනවා කියන්නේ මොකද මගේ ටයිම් එකක් නෑනේ දවසට සාමාන්‍යයෙන් පැයයි කිව්වට විනාඩි 60 නෙමෙයි විනාඩි 80ක් කරනවා මේ ඒක නිසා सामान्य पंक्ति पटांग दहाय की दहाटतम वाले जॉइंट बोलवा दहाय दहाय यमक वेलावर मगे हे मन दहाट की नमे पना जॉइंट बोलवा दहाट पटांगा किंद वाला वेन यमक करम मे हेम दीम कर लती निजा मे निधि मरागन एक कैपक्रीम करने गांड अरगन बेड करांड नमंट पुलहन देवल हरियट कर गांड मे पांति संबंध कौर हर इन मना ये आगे नम එතකොට පාසල WhatsApp අංකය මැසේජ් කරන්න ඊට අමතරව එයා සම්බන්ධ වෙනකොට එයාට පහුගිය දේවල් සේරම බලන්න පුළුවන් උගන්නපුව බලන්න පුළුවන් ඒ සම්බන්ධව මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමේ වසර ළමයෙකුට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් හැබැයි අපි නමේ 10 11 තියරි කරනවා පේපර්ස් කරනවා විභාග ප්‍රශ්න කරනවා විභාගයට අදාළ සියල්ලම කරනවා ඒක නිසා මම හිතනවා නැවතත් මේ කියන්නේ මේ ගන්න මූදල සාධාරණයි කියලා. ඒක ඔයාලා දන්නවා ඔයාලගේ හිතට එකක දන්නවා සාධාරණද අසාධාරණද කියලා. එතකොට මේකේ අපි මේ පන්තියේදී මේ පන්තියේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි පුතේ පන්ති ගාස්තුව මාසේ පළවෙනිදා වෙන්න ඉස්සරින් ගෙවන්න ඕන. ගෙවුවාම තමයි පන්තියට ඇතුළත් කරගන්නේ. මෙච්චර කැපකිරීමක් කරනකොට මම ඇත්තටම මේ පන්තිය පටන් ගත්තේ ළමයි 10 දෙනෙක්ගෙන් හරි පන්තිය හරියට කරනවා කියල. ඉතින් මට අද සතුටුයි ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් මේ ළමයි හැමෝම හරියට වැඩ කරනවා. එක්කෙනෙක්ට එක්කෙනෙක් අභිබව සමහර කට්ටිය ගණන් හදන්න දන්නේ නැහැ. මට දැනගන්න ඕනේ. මට ඕනේ ඔයාලා උත්සාහ කරන එක. පේපර් එක හදලා මට WhatsApp කරන්න. හරි. එහෙනම් මේ ඔයාලගේ තව යාළුවෝ ඉන්නවනම් පන්තියට සම්බන්ධ කරන්න. පටන් ගත්තා විතරයිනේ පළවෙනිද පටන් ගත්තේ. අපි අදට දවස් මේ 3යි. ඉතින් තුන්වෙනි දවස සාර්ථකව අපි නිම කරනවා. ඒ නිසා ඔයාලගේ යාළුවෝ ඉන්නා නම් එයාලා සම්බන්ධ කරලා එයාලටත් මේ වරප්‍රසාදය විඳින්න දෙන්න. මොකද ලංකාවේ 150ක් ගණන් පේල් පුති. හැබැයි මගේ පන්තියේ 100ට 100ක් ගණන් පාස්. ඉදිරියේදී ඔයාලගේ චක්‍රය 12ක් වෙනකම් පාඩම් කරගන්න, වර්ග සංඛ්‍යා 900ට වෙනකම් පාඩම් කරන්න මං අහපුවාම කොළබලලා කියන්න එපා. Taman tamanට අවංක වෙන්න. තමන් ජීවිතේ තමන්ට අවංක වෙනවා තරම් මේ ලෝකේ වෙන වටිනා වස්තුවක් නැහැ. තමන් තමන්ට අවංක වෙන්න ඕන. එතකොට හොඳ ඉංජිනේර කෙනෙක් වෙන්නත් පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්, ලෝයර් කෙනෙක් වෙන්නත් පුළුවන්,
හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට සීනි එහෙම තොග ගබඩා කරලා තියෙන ඒවා මේ ගබඩා කරන්නේ නැහැ හොම්. හොඳ බිස්නස්මන් කෙනෙක් නේ. ඒක ජනතාවට බෙදා හරිනවා. දැන් අවසානට රාජසන්ත එකයි නේද? නැත්තම් පුච්චන්න වෙනවා. ඔය වගේ දේවල් නෙවෙයි. හරි. එහෙනම් හෙට උදේ 4:50ට සම්බන්ධ වෙන්න 5ට අපි පන්තිය පටන් ගන්න. මොනවා හරි දන්නේ නැති කාරණයක් තියෙනවා නම් අහන්න මේ අහලා දැනගන්න. ඉතින් ওই කාරණා ටික මතක තියාගන්න. ඉතින් එහෙනම් ආයිබෝවන් අදට ඇති. ආයිබෝවන් 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 සර් ආයිබෝවන් සර්. Hi, man.